අයිබෝවන් ඉතින් ඔන ඔයාලට මම දරගෙන ආවේ ලේසියෙන්ම හදාගන්න පුළුවන් ගාලික් බ්‍රෙඩ් එකක්. ඉතින් ඇත්තටම මේක චීසි ගාලික් බ්‍රෙඩ් එකක්. ඉතින් මම මෙතනදී චීස් භාවිතා කරන්නේ චීස් වලින් ඒකේ රසය තව ටිකක් වැඩි දියුණු කරන නිසා. හරි එහෙනම් අපි බලමු මේ ලේසි චීසි ගාලික් බ්‍රෙඩ් එකට අවශ්‍ය දේවල් මොනවද කියලා. මුලින්ම මට අවශ්‍ය වෙනවා පාන් පිටි ග්‍රෑම් 400ක ප්‍රමාණයක්. යීස් ග්‍රෑම් 8ක ප්‍රමාණයක්. සීනි මේස හැඳි දෙකක්. ලුණු මේස හැඳක්. බටර් මේස හැඳි දෙකක ප්‍රමාණයක්. සහ වතුර මිලිලීටර 200ක ප්‍රමාණයක්. ඉතින් මට මෙතනදී අවශ්‍ය වෙන සුදු ලුණු. ඒ වගේම මම මෙතනදී අරගෙන තියෙනවා කොරියන්ඩර්, එහෙම නැත්නම් සලාන්ත්‍රෝ, එහෙම නැත්නම් කොත්තමල්ලි කොළ. ඔන්න මම මෙතනදී කිව්වා වගේම ගාලික් බ්‍රෙඩ් එකේ රසය වැඩි කරගන්න මොසරලා චීස් භාවිතා කරනවා. ඉතින් ඔයාලට කැමති නම් විතරක් මොසරලා චීස් භාවිතා කරන්න පුළුවන්. හරි එහෙනම් අපි බලමු ලේසියෙන්ම මේ ගාලික් බ්‍රෙඩ් එක හදාගන්නේ කොහොමද කියලා. ගාලික් බ්‍රෙඩ් එකේ ඩෝ එක හදාගෙන ඉවරයි. ඉතින් මම එක කවර් කරලා විනාඩි 20ක් විතර රෙස් කරන්න තියාගන්නවා. අරින් බ්‍රෙඩ් එකට අවශ්‍ය කරන ගාලික් බටර් පේස්ට් එක හදාගන්න කොහොමද කියලා අපි දැන් බලමු. Thank you.
හරිුණම විනාඩි 20ක් රෙස් කරලා ඩෝ එක ගත්තා. ඒ බලමු ඩෝ එක. හරි. මේ තියෙන්නේ මම විනාඩි 20ක් රෙස් කරලා ගත්ත ඩෝ එක. ඉතින් මම දැන් මේ ඩෝ එක බේකින් ට්‍රේ එකකට දාලා හදා ගන්නවා. ඊට පස්සේ තමයි අපි ගාලික් බටර් පේස්ට් එක ඇඩ් කරගන්නේ. ඉතින් අපි දැන් මොසරලා චීස් එකයි ගාලික් බටර් එකයි දෙකම ඇඩ් කරලා තින්නේ. දැන් මේක විනාඩි 5ක් 10ක් විතර රෙස්ට් එකේ තියලා සෙසෙස්සන්ස් එක 200 විනාඩි 12ක් 15ක් පේ කරගන්න ඕනේ. අති මේක ගොඩක් රසයි ඒ වගේම ගොඩක් ලේසියි වලට පුළුවන් කියලා මේක try කරන්න සුබ දවසක්